වරු ජනාධිපතිතුමා ඇතුළු වගකීම් සියලු දෙනා වෙත මම මේ කතා කරන්නේ ජනාධිපතිතුමනි අපි දැන් මෙතෙන්ට ආවිලා දැන් මාස 6ක් විතර වෙනවා මීට ඉස්සෙල්ලා මෙතෙන්ට අවුරුද්දක් වෙලා ඉඳන් ආපු කට්ටිය මෙතන ඉන්නවා අපිට මෙතන කිසිම පඩියක් නැහැ අපි අවුරුදු දෙක ඉවර වෙන ඉස්සෙල්ලා ගෙනල්ලා පාරේ දාලා ගියා ඒගොල්ලන්ට ටිකට් හදලා අපිව යවන්න ඕනේ ඉඳ අපි දැන් පොලිසියෙන් ගෙනල්ලා බාර දීලා මේ මාසා කැම්ප් එක 118 රියාද් දෙකේ ඉන්නේ වගකීම්තු හැමෝම දැනුවත් කරත් අපිට මේ අද වෙනකොට කිසිම සහනයක් නැහැ මෙතන මේ ගොඩාක් අසාධ්‍ය වකුගඩු රෝගියෙක් ඉන්නවා ඒ වගේම ස්පේන් නැති අම්මලා හතර දෙතුන් දෙනෙක් ඉන්නවා අවුරුදු 70ට 80ට වැඩි අම්මලා ඉන්නවා වෙනත් එක එක ලෙඩ රෝගවලින් පෙළලා ඉන්නවා මානසික රෝගීන් හතර පහ දෙනෙක් ඉන්නවා හැමෝම දැනුවත් කරනවා ඒත් කිසිම කෙනෙක් මේ අපි මේ මාසා කැම්ප් එක තියෙන තැනවත් දන්නේ හැලු අපි හැමදාම කියනවා කීවට කිසිම සහනයක් අපිට නැහැ ඇයි ජනාධිපතිතුමනි අපි අපේ රටට අපේ පවුල් වලට අපේ රාජ්‍යයට අපි කෙනෙකුට බර නොවි අපේ පව් ජීවත් කරවන්න ඕනේ හින්දා අපි මේ රටට ඇවිල්ලා ඉවර වෙලා අපේ කාලය ඉවරලාවත් ඇයි ජනාධිපතිතුමනි අපිට ලංකාවට යන්න අපිට ඇයි මේ වැඩ කටයුතු සරසලා දෙන්නේ නැත්තේ අපිට කරගන්න දෙයක් නැහැ ජනාධිපතිතුමනි අපි මේ කාමරයක් ඇතුලේ ඉන්නේ අපි කන්න විතරයි මේ කුස්සියක් තියෙන ඒකට ගිහින් කාලා ඉන්නේ අපිට මේ උලංගක් වදින්නේ අවුවක් දකින්න නැහැ අපි හිරකාරයෝ වගේ හිරබත් කන්ද දෑවිලා තියෙන මේ 73 වෙනි සංවස්තරේ ලංකාවේ ඔයාලා සමරනකොට අපි මේ හිරබත් කන මෙතන මේ හිර කරලා වගේ මෙතන ඉන්නේ අපි අපිට පඩියක් නැහැ අපේ ගෙවල් වල පොඩි දරුවෝ අම්මලා තාත්තලා ගාව දාලා ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ට සතයක්වත් යවා ගන්න විදිහක් නැහැ ඒ ළමයින් තසරණයි ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය මොකද්ද ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට මේව ඇහෙනවා නම් පෙනෙනවා නම් ඔබතුමා මේව ගැන හොයලා බලලා දැන සැලකිය යුතු අයට මේවා දන්වල කරලා අපිට ලංකාවට යන්න අපිට කටයුතු සලස්සලා දෙන්න ජනාධිපතිතුමනි අපිට පුළුවන්කමක් තිබ්බනම් අපි ලංකාවේ ඉඳගෙන මේ දේවල් කරගන්න අපි එහෙනම් මේ රට ඇවිල්ලා ලැට් හොදලා බලන් හොදලා මේ ජරාවත ගාලා මෙහෙම අපි සල්ලි හොයන්නේ නැහැ ජනාධිපතිතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ පුළුවන් ඉක්මනට අපේ ළමයි ගාවට අපේ දෙමාපිය ගාවට අපිට යන්න අපේ මව්බිමට යාමට පුළුවන් තරම් ඉක්මනින් අපිට කටයුතු සලස්සලා දෙන්න කියලා මම ඔබතුමාගේ ගෞරවයෙන් ඔබතුමාගේ දෙපා නැමද ආයාචනය කරනවා මෙතන 80ක් දෙනෙක් ඉන්නවා ඒ වුණාට ඒ 80 දෙනා හැමදාම අපිට මේ මිනිස්සු රවට්ටන්න බෑ වීඩියෝ කර කර දානවා ඒ වුණාට මේ වීඩියෝ දෙවල් වලින් ප්‍රතිඵල නැති හින්දා ඒගොල්ලෝ එන්නේ නැහැ ඒ හින්දා මේ අපේ කාමරේ ඉන්න අපි හතර දෙනා තමයි මේ වීඩියෝ එක කරන්නේ ඉතින් අර ජනතාව හැමදාම අපේ දරුවෝ රවට්ටන්න අපිට බෑ මොකද හැමදාම දරුවෝ අපෙන් අහන්නේ කවද්දන් ඔයා එන්නේ කියලා අපිට හැමදාම අපේ දරුවෝම රවට්ටන්න බෑ ඒක නිසා ගරු ජනාධිපතිතුමනි අපේ මේ දුක් අඳුළු දැකලා අපිට කොහොම හරි අපේ ලංකාවට යන්න අපේ අම්මලා තාත්තලා ගාවට යන්න අපිට අසනීප තියෙන අපේ අසිරිම් පොරට බෙහෙත් ගන්න යන්න පුළුවන් නම් ඔබතුමා අපේ මේ දුක බලලා ඉවර වෙලා අපිට මේ මාස කැම්ප් එකේ ඉන්න කට්ටියට යන්න ෆ්ලයිට් එකක් එවන්න අපිට තවත් මේ දුක හුලගෙන ඉන්න බෑ තව ටික කාලයක් මේ හිටියත් අපිට පිස්සෙද්දන අපිට වෙන්නේ නම් මේ උඩටත් වින්දනම් බිමට පැනන මැරෙන්නයි වෙන්නේ ඒකෙන්ද කරුණා කරලා ජනාධිපතිතුමනි අපේ මේ දුක බලලා ඉවර වෙලා අපිට ලංකාවට යන්න ෆ්ලයිට් එකක් ලබා දෙන්න අපේ දරුවෝ ගාවට යන්න ඕනේ පුංචි කාලේ ඉඳන් දරුවෝ අම්මලා ගාව දාලා තියෙන දැන් අවුරුදු 7ක් 8ක් විදී ඉඳන් ඒ දරුවෝ බයේ ඉන්නේ ජනාධිපතිතුමනි අම්මලා ලංකාවට එන්න බැරි වෙයි කියලා ඒකෙන්ද කරුණා කරලා ජනාධිපතිතුමනි ඔබගේ දෙපා නැමෙන්ද වැඳලා ඉල්ලා සිටින්නේ කරුණා කරලා අපිට යන්න ෆ්ලයිට් එකක් එවන්න අපි මේ මාසා කැම්ප් එකක් 18 රියාද් දෙකේ ආයට මේ එම්බසියට කියලා අපිට ෆ්ලයිට් එකක් ලබා දෙන්න ගරු ජනාධිපතිතුමනි පුළුවන් තරම් ඉක්මනට අපිව ගන්න ජනාධිපතිතුමනි මම ඔබතුමාගෙන් එච්චරයි ඉල්ලා සිටින්නේ අපිට ලියාපදිංචි වෙන්න කියන එම්බසියෙන් තමයි ඇවිල්ලා අපිව ලියාපදිංචි කරන්න ඉතින් ඒගොල්ලෝ දැනුවත් කරලා මේ මාසා කැම්ප් එකේ අඩුතරමේ ප්‍රශ්න නැති කාලේ ඉවර වෙච්චි ඉන්න මේ ලෙඩ ටික හරි ගන්න ජනාධිපතිතුමනි ඔබතුමාගෙන් වැඳලා මේ ඉල්ලලා කියන්නේ අපේ දරුවෝ ගාවට අපිට යන්න ඔබතුමා අපිට ෆ්ලයිට් එකක් ලබා දෙන්න කියලා තමයි ඔබතුමාගෙන් මං ඉල්ලා සිටින්නේ බුදුසන්න අපි ගැන අනුකම්පා කරලා ඉවර වෙලා අපිට යන්න ෆ්ලයිට් එකක් එවන්න නැවත නැවතත් ඔබතුමාගෙන් එච්චර ඉල්ලා සිටින්නේ Breaking.lk